යි බෝන් ආදරනය දරුවනි අද අපි ආරම්භ කරන්නේ රචනා ප්‍රශ්නපත්‍රය අනුමාන ප්‍රශ්නපත්්‍රය හයවැනි ප්‍රශ්නේ. අපි පස්සෙන් ප්‍රශ්නය ජීවිද්‍යා පශ්නය අවසන් කළ අ ඊළඟට තිීනෙ රසෑන විද්‍යා පශ්නය පටන්ගන්න. අපි ඉක්මනින් බලඹූ ප්‍රශ්නය දිහා. හයවැනි ප්‍රශ්නය. මං සිරිත් පරිදි. හැබදාෑම කිව්ගගේ ඕගලන්ට මංම වීඩියෝය යට ලෙංකල්ලා. ිප එක ගන්න මගේ ටවුට් එක නැතුව මේකට එන්න එපා මේ අහගෙන ඉඳල වැඩක් නෑ අපිට කියනවා හයවැනි ප්‍රශ්නය න්න මෙහෙම පලටිනම් රන්වැනි ලෝහ හැර බොහොමයක් ලෝහ ස්වභාවිකව පවති ඉන්නේ ස්ථායි අයනක සංගෝග ලෙස ජලය දියවී හෝ ලෝ පස් ලෙසය. සාමාන්‍ය පෙල විශේණදේශයට අයත් ලෝහ ත කැපෙන් නනේ නිස්සාරණ ක්‍රම අනුව ොටස් තුනකට බිදිය හැක. එහි සැකස්ම පහත දැක්වී. ළමයට සහජ බුද්ධියක් තියනවා. ළමයි දක්ෂයි. ළමයටත් වැටහෙන් ඕනි මේ ප්‍රශ්න තේමාව මොකදද කියලා.ඇතකට මෙතන පලටිනම් රන්මනි ලෝහ හැර. බෝමයක් ලෝහෝ පවතින්නේ ස්වභාවිකව ස්ථායි අයනික සංයග ලෙස හෝ ජලය දියවී හෝ ලෝ පස් ලෙසේ. ඇතිකට. මේ විදියේ ලෝහවල ස්වභායුක පැවැත්මවල් ලෝහවල රසානික ප්‍රදිත්‍රාකාරිත්වය ලෝහ ජලය සමඟ, ලෝහවාතයේ ඔක්සිජන් සඟ, ලොහ අම්ල සමග මිස්්ථාපන ප්‍රදික්‍රියා මෙ සියල්ලට පාදක වෙන්නේ සක්‍රියතා ශ්‍රේනය. ළමට මතක් උනොත්. හරි මේ ප්‍රශ්නය ගොඩ්න ක ලාතියන සක්‍රියතා ශ්‍රේීනය අි බලමු ශක්ක්‍රීතා ශ්‍රේනය ලෝහ ික මොනවාද. ඉස්සල්ලම්ම මතක් කරගන්න පුටසියම්. ල කැල්සිම් මැගනීසිම් අලුමිනියම් සි යකඩ තිලඩ ජන් කොපමකරිසිිල්ව ලතිනම් රත්තරං මෙන්න සක්‍රියතාස්සනය ලෝහ පහළවක් තියෙනවා. ප්‍රතිනම් අයිංකලානන් දා හතරයි. මෙතන හයිඩ්ජන් තම මේ. ඔගොල දන්නවා නිසාරණ ක්‍රම අනුව සක්‍රතාසයනී බෙදුව මෙහෙමයි. පොටෑසිියම් සිට නැගනීසියම් දක්වා ලෝහ තමයි ශක්තිමත්ම බන්ධන තියෙන ලෝහෝ. මේ බන්ධන කොච්චර සක්තිමත්දකිවුවොත් සංහෝගේ රත් කලාට මමුහුත් වෙන්න. උදාහන්න හැමදාම හොද්දරදාගර ලුණු. ලොුණු කොච්චර රත්තුනත් කැඩෙන්න්නෑ සෝඩියම් ප්‍රෝඩීන් වලට. සෝඩියම් කාබනේ ෙදිසෝඩ විියෝජනය වෙන්න. පොටැස්සිම් කාබිනෙට් විියෝජනය වෙන්න. මේ උටම දෙකේ ස්ලවන ගොඩක් ශක්තිමක්. කැල්සියම් කාබනෙ ටුුණුගල් සෑහැන උත්්නත්තකර රත්කරන්න ඕු විෝජනය වෙන්. එනම් මේ සංයෝග ස්ථායි. මේවා නිස්සාරණය කරන්නේ වි විලීන කියන්නේ තාම වැදගත් ගණය දිගටම රත් කල්ලා ද්‍රව කල්ලා. විලීන කලෝරයිඩය කලෝරයිඩය හෝ. ලෝරයිඩය කියන්න ලෝහල් මක් හඩක් සයි O ම තියන ඒවා විද්‍යත් විච්චේදනය කල්ලා. හැබැයි සාමාන්‍ය පෙළ මට්ටම විලීන කෝඩයිඩ විද්‍යත් ච්චේදනය විතර තිබ සෝඩියම් නිසාරනය දරනට මදක් වෙන්නඕ. ඩෞවන්ස්කෝෂ සෝඩියම් නිපදිවේ බිලින ෝඩියම් කලෝරයිඩ් විද්‍යත් විච්ේදනය කරල්ලා. අපි දන්නා ලුණු උනුුවෙන්ඩ ද්‍රමවැෙන්න්න ඉහහි උෂ්නත්තක රත්කන්න ඕනි. අද ෂ්නත්වකර රත් කරගන්න මේ එකක කැල්සියම් ලෝ ාඩ එකතු කළා. ිලන ෝියම් කයිඩ විද්‍යුතුති ච්ච ඇනෝඩ වසයෙන් පාවිච්චි කළේ මිනිදන් කැතෝඩය වසයෙන් පාවිච්චිකරේ වානවාන කැතෝඩ අසල ෝඩියම් අයන ඉලෙක්ට්‍රෝන අරගන සෝඩියම් ෝහයේ වුණ. මිනිර නෝඩ ලගදි කලෝයි ඩයන එෙක්ටෝන පිට කල්ල ලෝඩීන් ල නෝඩ අසලින් පිට වඕුණ. මේ කලෝඩෙන් සෝඩියමයි එක දෙයක් කරන්න පුළුවන්. ඉතා්‍ර ෝ ඉතා ප්‍රපල ලෝහයක් එන්සම එක වලක් වන්න ඇනෝඩේ වටා ානදි ඇස්පස්තපිස්ත ආවරණයක් ප්‍රාචීදයක් යුදවා. මේ වමනසට දෙන්න ඕන ගලාගෙන. ඊළඟට බලන්. මෙතනින් පස්ස ඇලුමිනිියම්වල ඉඳලා ලෝහ නිසාරණය කළේ මෙතන්ට වෙන ගම්ම ලෝපස්සල මේවා ලෝපස් ලෙස තිබ්බේ ඇලුමිනියම් තියෙන ඇලුිනා ඇලුමිනියම් මොක්සයිට් කෝකෙක්ක ගිනියම්ෙන්ට රත් කල් ලතම ඇලිනියම් ලබාගන්න ලෝක හොඳම ඇලුමිනියම් නිස්්පාතික ඉන්න ඉන්දියාාව පකිස්ථානය ආසියාව රටවල්ලලින් ඒගොල්ලගේ මේවා බෝගක් සයිට් ලෝපස් බහුලොවතියනවා ඒවගේම අපි දන්නවා අපි යකට නිසාලනය ගැන කතා කරා යකන නිසානයෙන් අවස්ස්‍ය ලෝපස් ලංකාවිතියනවා සේඩුවිල ඒවගේ අන්ඩාන රත්්නපුර මේ ලෝපස්වල තියෙන්නේ ගොඩක් වෙලාට ලෝහෝක්සයිඩ ඔල්දන හිමටයිට් කියලා අපි ගන්නවා අමුද්‍රව්්‍ය ෆෙරිි ෝක්සයිඩ් නිදවන්. මෙයා හයිජන් ලෝහයක් නෙමෙයි මින්මක් වසයෙන් මෙ තැන්ට දාලා තිබ්බා මෙන්න්න මේගොල්ලු හරි ලේසි නිපදවන්න ප්‍රතිිනම් රන් තියෙන්නේ ස්වභාවිකව ස්ථායි සංඝක වසෙන්නමි. එමන මේ තේමාව. සක්‍රතා ශ්‍රේණීය ඉතාම වැදගත් පාඩමක්. මුත් මෙදරන සක්ක්‍රියතා ශ්‍රීණය කියන වචන දී ලනය. නමුත් ළමයා කතා කරනවා දැනගන්ඩ ඕනේ ආරම්බේදී ලෝහ අලෝහ නිෂ්ක්‍රීිය තුන්ගොල්ල ගැන කතා කරන්න වනන් ඒ ආවත් ඉතා වක් වූ. සේලු මුලු ද්‍රවේ වර්ගී කරන්නේ කළලා. ලෝහ විතරක් වර්ගීකරණය කරන්නේ සක්‍රියත ශීණී ක්ටිවිිට ස්තේීස් අපි මේක ඒලවල් වල කියන්නේ විදදුත් ත්‍රසායනික ශත්‍රේණීිය. ඉතාම වැදගත්. අපි බහනවා පළමනි ප්‍රශ්නේ. ඒ කොටසේ ලෝහ නිස්සාන්යටට ොදාගන්න පොදදු මූලධර්මය නම් කරන්න. පොදදු මූලධර්මය උත්තරේ විලන කලෝරයිය විදත්තු විච්චේදනය කිරීම. හයිඩොක් යිඩ ඕන්න ඕල්ල්ලට නැති නිසා විලීන කලෝරයිඩය විදුත් විච්චේදනය කිරීම. විලීන කෑල නත්තම් බින්දුවයි. සෝයම් කලෝඩ විදතු චේදනයගවන බින්දුවයි ජලිය සෝියම් ෝ යිඩ විද චෂයක මාලවින්. ඇනෝඩෙන් කලෝරීන් කැතෝඩෙන් හදජන් ක්ෝිය එ විලන එක වැරදි. එම විලින එක තියෙන්න්නම ඕන නැත්තම් වැරදි. B කොටස ලෝහ නිස්සාණයට යොදාගන්න මූලධර්මය නම් කරන්න මේ කොටස ද මේක දීලා තියන්නේ මෙහෙමයි ඒ වැී උසට දීලන මෙම සක්‍රතාශීදී ඇතින්. එ න බී කොටසේ නි්සාරනයට උදාගන්නේ ඔක්සයිඩ ඔක්සි හරණය කිරීම. ප්‍රබල ඔක්සිහාරක වසයෙන් අපි කාබන් කාබන් මොනොක්සයිට් හයිඩජන් ගන්න. ඔක්සිහාරක කාබන් කෝක් කාබන් මොනොක්ෂයිට් හෝ හයිඩජන් අපිට මේ සඳහා යොදාගන්න පුළුවන්. අපිට ඒ ගැන අහලන කමය මූලධර්මය නම් කරන්න තුන ඒකොටසේ ලෝහවලින් ඔබ තෝඩාගන්න ඕනම ලෝහයක් මුල් ලෝහ තුනෙෙන් එකක් තෝරගන්න කියනවා මෙන්න මේ තුනෙන් තෝරගන්න ලෝහයක් සඳහා පහත ප්‍රශ්නවලද පිළිතුරු දෙන්න ඔකුටු දන්නව දරුවනේ මේ ලෝහ තුනින් අපි ප්‍රතික්‍රියයි ඉගෙනගෙන තින සෝඩියම් වල. එනිසා සෝඩිය මල්ල ගත්තා ම හරි ලේසි. ඕනම එකක් වවාම පොට ඇසය මුත් ළමයට මුද්ධිමත් දරුවට එහිම්මම ලියන්න පුලුවන්. අපි එකක් කරලා ඒ තුළින් තබ එකත් දකිනවින්. දැන් අප බලමු අන් සීත ලැල් ජලය සමග තුළිත ප්‍රදිික්‍රියාව තියන්. මුල් ලෝහතුනේ එකක් තෝරාගන්න. එ ඒකොටස තෝරගන්න ලෝහෙ ද ව්‍යාජසංකේත නෑ. තෝරගන්න ලෝහෙ සෝඩියම් සෝඩියම් ගන සීත ලැල් ජලය. ජලය H2ෝ ද්‍රව මනාද ප්‍රදික්‍රිය කළ දෙන්න. වේගෙන් ජලයේ දුවමින් හදනවා සෝඩියම් හයිඩොක් සයිට් බස්මය. එන්නේ ඕ ජලීය එක්ියස් දන හයිඩිජන් වායෝ නිදහස් කරනවා. මතක තියාගන්න සක්‍රියතා අශ්‍රණයේ ලෝහ ජලේක ප්‍රතික්‍රියා කරල පිටවන වායෝ හජන් ශ්‍රේණයේ අවසානයට ප්‍රතික්‍රා කරන්න යකද ෆිරෝසූ ෆෙරිොක්යි හඩිජන් මිස් ්‍රොක් යිඩයක් මේ ප්‍රතික්‍රා පතිවර්තයි මේක බොහොම ලස්සන සරල සුන්දර ප්‍රතික්‍රියාවක්. සීත ෑල්ජලය එක්ක පදික්්‍රියා කරනවා ැන සෝඩියම් උනුජල එක්ක ප්‍රදික්්‍රා කරන්න හැකිලද. පෝන උනුජලයට දැම්ම පුරනවා අනතුර දායකයි. ඇයි සීතල ජලයට වඩා උනුජලය ශක්තිය වැදි. එනම් හුමාලෙ අපි හිතන්වක්න සාර ලෝ හුමාලය එක්ක පදික්වියා අප කරන්න. එනිසාලමය බුද්ධිමත්ෙන්න්න ඕනි බලන්න මෙහට එනකොට පල්ල හට එනකොට. ද මැගනීසියම් සීත ඇෑල් ජල එක්ක පදික්්‍රියා කරන්නයි. යාන්තක්. සාමාන්‍ය ඇල්වතුර කහෙමින් උනුවතුර එක්ක වේගේ. හුමාල එක්ක සැලකිය යුතු ලෙස. අන්න එහෙමයි මේ රිත්මය ගලාගෙන යන්න. ඒනං ප්‍රතික්තිාව ලිව්ව තුළිත බැලන්ස් කරන්න. හරිම ලේසි කෝමජ මේක බැලන්ස් කරන්නේ මෙතන හහිඩිජන් දෙකයි, මෙතන හිඩිජන්ද එකයි, මෙතන ඔක්ෂයෙන්න් එක, මෙතන ඔක්ෂයෙන් එකයි, මෙතන සෝඩියම් එකයි, මෙතන සෝඩියම් එකයි. නමුත් හයිුටජන් බලන්න මෙතන දෙකයි එකයි. තුළක් තියෙනවා ඒම නං මේක දෙකෙන් බෙදන්න තිහින්දා. මෙතන්ට දෙකක් දාාමු. එ හයිජන් දෙකයි මෙතන දෙකයි හතරයි මෙතන්ට දෙකක් ඩාමු හයිජන් දෙවෙලත් දෙ හතරයි, මෙතන්ට දෙක් දාපින්ට ඔක්ෂයෙන්න් දෙකයි මෙතන්ට දෙකක් දාපින්ට ඔක්ෂයම් එකකයි සෝඩියම් දෙකයි මෙතන්ට දෙකක් ඩාම්. තුළිත කරන්න හරිම සරලයි ලේසි තුළිත රසානික සමී කරන්නේ ලියන්. ඊලඟට අහනව ලෝහ ඔක්සයිඩය ජලය සමග ප්‍රදික්වයා හරිම ලස්සනයි. බ ලෝහ ඔක්යි සාමන ඕන මොක්සයිඩය වතුර දියවෙනවනන් දියවෙල දෙන්න බස්ම බස්මය විතරයි. සෝඩියෝ මොක්ෂයි්ෝ ඇයි මයාගේ සංුජතාව ධනයකයි මයාගේ නින දෙකයි. එක දරුව අර කමෙන්සල් දිය දිබා අනේස සංයෝගොල සූත්‍ර ලිවීම පිළිබඳ කරදෙන අත්තටම මඟට හරිම දුකායි නමුත් මේ අන්දිම මොහතිේ. රසානික සඟෝගල සූට්‍ර ලවීම සඳහා අපට කාලයක් යොම් කරන්නට සම්පූර්ණයෙන් බැහැ කියන එක තමයි මං කණගාටුවෙන් කියන්න ඕනේ. ඒ දරුවා. ඇත්තටමට පුළුවන් මගේ ෆෝන නම්බර එක දෙන්නන් දෙකයි අටසේ කොල්හ අටසේ අනුවක ගෙදර නම්බරක මං පුළුවන් තරම් තවුෘතියනුව හදපු බිින්ඩුව එකයි එක එ පන්තිය නුම්බරේ ඒ ගෙන්න්න ගැන හරි මගත්තක සාකච්ඡා කල්ල හරි අපි ඒක කරමු. මේගේ පොද්ධ කරන්නබ මේක ර මෙහම කියන්නේ. දනානය මුලල් ලියනවා රිනායනය පස්ස ලන රිනානය ඔක්සයි් අසමානන මාරුගරන්න උක මයි කියවට වදා දේවල් දයනවා. සෝඩියම් මොක්සයිට් දැන ජලය මනක් දැහැදන්න. බස්මය සෝියම් හයි ක්සයිට් එන්නේ ඕH මෙන්න වෙන දෙයක් නෑ. ළමය දැනගන්න ඕේ ඔක්සයියක් ජලය දේවද ක්සයි දම් බලන්නක පිස් වූහුණු. පිසුහුවලව තුල දම්මත් මොක්ද ව තිය සුහුුණු කල්සේ ම ඒ හ යන්නේ ඒ හ දයන්න මේක ස්ටාවට කරගන්න ඕනේ මැගනනිීසියම් ඔක්සයි දොල ල දමත් පක්නනිසියම් හයිඩක් ට හ දයන්න මේක බැලන්ස් කරගන්න මෙතන ඕ දෙකයි මෙතන එකයි මෙතට දෙකක් ඩාන්න සෝඩියම් දෙකයි සෝඩියම් දෙකයි හයිඩ් ජන් දෙකයි හයිඩ් ජ දෙකයි. ඒ නම් මේ ප්‍රදික්කාව තුළිත වෙනවා මේක ගන්නය ද්‍රව දලීය. එක්විය ගන ද්‍රව ජලීය වායු. එන ප්‍රතික්‍රයාා දෙක ලිව්වා ඉහත සැකස් මේ එක්කුමක්ද එ කියන්නේ කවඩ එක්සල බෞටික ලක්ෂණ තුනක් මනාද බෞ් කලක්ෂණ එක් අවරණයි. ගඩක්ෂුවදක් නෑ. සැහලු වායුවක් මේටිකතමයි බෞ් ක ලක්ෂන. සැහල්ලුයි වෙනත්වායුන්ට සාපේක්ෂ ගඳක් සුවදක් නෑ.ඒ වගේම එක්ස් කියන වායුව අවරණයි ජලය දියව නෑ. නමුත් මම දන්නේ නැහැ ඕකල්ලන්ගේ රජජය පෙළපොත්වල වායුගන්න තියනකොට තියෙන හයිටජන් මද වසේදී දවෙනෝකි. යින් මද වසේෙන් දීවෙනකළ මඳදන්නම මේ මදකඇල්ලක් මොකක්ද කියලා. ඔක්සිජන් විතරයි ජලය දියවෙන්නේ. ඔක්සිජන් හොඳට ජලයේ දීවෙනවා ගණ දෙසිමීටරයක වතුර සාමානනෂ්ණත්වයේදී මිලිගෑම් අටයි දෙසම පහ ඔක්සිජන් දවෙනවා ජලී. ඒ නිසා තමයි ජලයේ විශාල ජීවීන් සංකියාවක් ඉන්නේ. ජලයේ ලවන තියෙනකොට ඔක්ෂන්නල ද්‍රාවිතාව වැඩි වෙනවා මුහුදු ජලේ තමයි. මිදිදියටට වඩා වැඩියම් ක්ේන් දිය වෙලා තියෙන් එනිසා තමයි මුහුදු ඩලේ අනන්ත අපරමිත සංක්‍යාවක් මාලු සහ වෙනත් ජීවින් ක්‍රකෝටි ගණනක් ජීවත් වෙන්නේ. අපි පළමු දැන් ලමයි ඊළඟ ප්‍රශ්නේ පස්සනි කොටස මෙ තනි කර කෙමෙස්ත්‍රි ප්‍රශ්නයක් පස්සන කොටස ඉහත සැකස් මේ බීකොටසේ ලෝහයක් මෙන්න කවුද බීකොටස ලෝහය අපට තියනෙ බීකොරසේ ලෝහයක් කවුද. යකඩ. ඒකොටසේ තියෙන සෝඩියම්. වෙනේ වහනෑ. බීකොටසේ ලෝහයන් නිසානය සඳය උදාගන්නා ධාරා වස්මකයක රූපයක් මෙහි දැක්වී. උගලට පේනවා යකඩ නිස්සාරණය ධාරා වස්මකය වානේවලින් හදන තියනෙ මෙහිම පෙරුට අඩි පණක්ට උසයි විස්කම්බය අඩි තිහක් විතර, වානයවල ගණකම අඩියක් විතර. තුළ ගනිගඩුල් ස්තරයක් ආවරනය කරලා තියෙනවා ඒ වගේම මේ ධරා වෂ්මකයට අමුරව් වෙන්නේ ලීවර ක්‍රමයකිින් මිනිස්සු බඩාගන කිහිලා දාන්න මේගතා ඉහල උෂ්නත්වයක් තියෙනවා පහලට වඩා උඩට යනකොට උෂ්නත්වය අඩුවෙනවා මොකද වැඩිම උෂ්නත්වයක් තින්නේ මේ ධාරාවෂ්මකේ පහල අි බලමු ලමයි ඉහත සැගස් මේ බීකොටසේ ලෝහය නිසානය සඳහායදාගන්න ධාරා උෂ්මකේ තියෙනවා. එම ලෝහේ නම් කරන්න උත්තරේ යකද සමහන් ලමයි ලියීම ලෝහෙ නම් කරන්න මෙන්න මෙහෙම ලි්වා වැරදි ඕෝවල් යන්න යන්න එපා පණ්ඩිතකමට සිංහල පුලුවන් යයන්න කයන්න ඩයන්න. සමහට ලැද්ජ යකට කියනලියන් සංකේත දන්නවා ගැන්න සංකේත පාවිච්චි කරන්න ප්‍රතික්‍රියාලියන් කෙමස්ති කාගන්න උතරින්. ම උසස් පෙල අවරුදු විශත්වක අත්දකන්ඉටෙන ගුරුවරක් මට දැනිලතින දෙයක්ටම ඒ කාලේ රසානික සංගෝගොල සූත්‍ර දැන් අපි අතිම් වෙන දෙයක් ගුරුවරු මනං කරන්න පන්තියේ කවදාවත් අපේ ලේසිට පොපසල්වේට ස ෝකල ලීන අපි නම ියන්නයි. ලමයත් නෝට්සල්ට ලියාගන්න ඇහෙම. හම කරන්න එපා හොඳ දරුව වගේ හොදට දැනුවත් වෙනක ඒලවල් පන්තියේ සංඟෝගේ නම ලියන්න සම්පූර්ණය හොඳට දැනගත්තර පස්සේ. සම්පූර්ණය සූට්ටලි න්න පුළුවක්. බලන්න මෙම නි්සාරනය සඳහාධ ගන්න අමුද්‍රවේ යකට නිසානයට අමුත්‍රව්‍ය තුරක් ගන්නවා. ලෝපස් කෝක්ෝ න කාබන් හුණුගල්. ළම අඇලිුවත් ලෝපස් අංගුඩු හුණුගල් කියලා වැඩදි. ඇයි සාමාන්‍යෙන් කාබන් කියෙනක බහුරූපතා වෙන්න නොහ. අපිට දියමන්තිකිවත් කාබන් මිනිදන් කිව්වත් කාබන්නේ නමුත් කෝක්්‍යයන්නේ ස්භාවිකව පොළොවයට අද පීඩනයකට ලක්වෙච්ච කාබන් ඒ කාබනල විශේෂ ගුරතියන එ එක් ගෙන්දකම් මිත්‍ර වෙලත්තිී නො. උට මේ කෝක් ඉස්සල්ල අමුද්‍ර්‍ය වාතයේ කර කල්ල අපද්‍රව විවත් කරන ඒව නෑස ඕලවල් සිිලබසිකි. ඒ කරන ගොට ඉවත් කරන්න බැරි අපද්‍රව්‍යවත්තියනව වැල. වැලිවත් කරන්නේ දාරවශ්මකය ඇතුළම ප්‍රතික්තිාවක් මගත් දැන් බලන්න දරුවනේ මෙතන අමුතව්‍යමනාද හුණුගල් ලෝපස් අ එක ලෝපස් ලෝපස් නැතුව බෑ ලෝපස්සුත් එකයි ගන්නේ හිමටයිට් විතනයි හිමටයි හියි හිමටයිට් කියන්නෙරිිොක්යිෝ හිමටයි තවතින සිදරයි ගඩාක් තියනවා අය අරවවා හිමතයිට් විතරයි ගන්නේ F ලෝපස්ෝ කෝක් කියන්න කාබන් අනිත්තක හුණුගල් හුණගල් කැල්සිියම් කාබන මෙන්න මේතුනු විතරයි ගන්නේ ඊලඟට අපෙන් අහනවා බලන්න ඉහත නිසාන්නේ දී ධාරා විශ්මකය තුළ සිදුවන වැදගත් ප්‍රතික්‍රියා තුනක් දෙන්න වැදගත්ම ප්‍රදික්‍රියා තුන මොකක්දමන්න මේක වැදගත්. ධාරා වූෂමකය තුළ සිදුවන වැඩගත්ම ප්‍රදික්‍රියා තුන මම හිතන්නේ මම ප්‍රතික්‍රා පහක් තියෙනවා පහෙන් මෙහෙම ඇහුවත් අනු පිළිවලින් ඔක්සයිඩය ඔක්සිහරණය කරන ප්‍රතික්‍රියාවට අවස්්‍ය ඔක්සිහාරකය නිපදවන දෙක වැදම්. පැති්‍රියක හරිම සිම්පල් ඩාරා වස්මකය කෝග ඔක්සිජන්වල දැවිලා මේ ගිනියම් වෙච්ච භාවිධාරා යතින් යවන්නේ මේ රූපේතින් ගිනියම් වාතය මේ ක්සිජන් කාබන් එක්ක දෙනවා කාබන් ඩක්ෂයිවායුවාුවා මේක ගන මෙන්න පලවෙනි වැදගත් එක මේ කාබන් ඩාක්ෂයි මහ පරිමාණයෙන් හැදෙනවා මේකාබන් කාබ සයි නැවත වායුව කෝක් මගින් කාබන් මොනොක්සයිට් බවට ඔක්සි හරණය කරනවා CO බවට එතකොට මෙතන ක්සිජ මේකත් ජන මේ වා මේක බැලස් කරන්න ඔන්න ෑ මෙන්න මේක තම ක්සි හාරක ඉති මේක හදුුන්නත් ත වෙන වවෙන්න නෑනේ මං ඒක එක ෝය දෙක වැදගත් කියලා වැදගත්ම ප්‍රතික්්‍රියාවල අන්තිම තුංවනියට ලියන්න මුොහදද. තු තුංවනි ප්‍රදික්‍රියාවට අපි ගන්නේ ලෝපස්සල අඩගු හිමටයි මේක ගණයක් මේ කාන් මොනොක්සයිට් ක්සි හාරකය මගින් මේ වායවක් යකට බවට පත්කරන එක. මොන යකඩද මෙතන හැදෙන්නේ යකඩවල බෞතිික තත්ත්වය ද්‍රව එ ලික්වි අනිත් පලය CO2වා. ළමයි ගොඩක්වෙලාට හිතාගන්න නැති දෙයක්ටම ඇැ පිටවල අනවාකිලා අපිට කියන්න බෑ ඇතුළෙම. ආයි මේ CO2 කෝක් මගින් කාබන් ොනොක්සයි් කන දිගටම කාබර්න් මොක්සයිට් හැදනවා මේ ප්‍රදිිත්‍රයා බැලන්ස් කරන්න පුළුවන් අපට ඉතාම පහස්සුවෙන් මෙතන ඔක්සිජන් තුනයි අපි මෙතන ඔක්සිජන්් එකයි අපි මෙතට තුනත් දැම්මත් ඔක්ෂන් හවෙනවා ඒ වගේ මෙතකොට අපි දන්නවා. යකට දෙයි හට මෙතන්ට දෙකක් දාන්න පුළුවන් ඔක්සිජන් හයයි හය කරන්න අපි මෙතන්ට තුනක් දැම්මෝත් කාබන් තුන මෙතැන්ට බැලසේනවා ඇතන ක්සිජෙන්න්ට රත් දෙක හයයි මෙතන ඔක්සියන් තුනයි මෙතන තුනයි හ යකට දෙකයි යකන දෙකයි. මේක තමයි වැදගත්ම ප්‍රතික්යා මේ තුන තමයි අපි ලියන්්ඩ ඕනිේ ඒහ දඩුවුණනි මේ ප්‍රතික්වය තුනු ලියන්නුම අනිත් දෙක කියලට කියන්න. දවගොලුූ විභාහගට යන්නෙ ඉගෙනගන්නනි. ඉක් මංගල ලියාගන් කෝසිජන් මින් කාබ ඩක්යි් වෙනවා. ඊළඟට කාබන් යි් ආයි කෝක් මගින්කාබ මොනොක්ෂයි් වෙනවා හිමටයි කාබන් මොනක්යි් මගින් යකතකන අනත්තක තමයි හුණුගල් විෝජනය වෙලා ධරා උස්මකය තුළ පිලිස්සූ හුණු සහ අපිට ලබා දෙනවා කාබන් යි් මේ කාබන් ඩක් මෙතට ඇඩ්ෙන. බලන් ඊළඟට මෙහිත් පිලිස්සූහුණු අයිංකරගන්න බැරිවෙත්ත සිලිකා ඇලුමිනා එක්ක පතික්‍රයා කරනවා. කල්ලා හැදනවා කැල්සිියම් සිලිකේ සහ කැල්සියම් ඇලුමම් ඇලුමිනියම් සිලිකේ. කැල්සිියම් ඇලුමිනියම් සිලිකේත් මේට අප කියනවා ලෝ බොර කියලා. ලෝබොර. මේකට කියවා ලෝ දිය කියලා. අපි දන්නවා. ලෝ බොර කියන එක සැලයි ලෝදිය බරයි. එහෙනම් අපෙන් ඊ ඟට අහනවා ඉහත රූපේ x හඳුන්වන්න. x ලෝදරි ව ලෝදිය ලෝ. සැහල්ලුවක උඩ බර එකයටට. අපෙන් ඊ අහනවා ඉහත රූපේ, එම ආකාරයට පිහිටීමට හේතු දෙකක් දී. එම පිහිටීමෙන් ලැබෙන වාසි දෙකක් දෙන්න. මොකක්ද හේතු දෙක ගනත්ව වෙනස. ලෝබොඩවල ගණත්වේ අඩු ද්‍රවයකට වල ගනත්වය වැඩි. දෙමනි ගණත්ව වෙනක් තිබා කොපසල්වට බරයි වතර සහල්ලුයි නමුත් කොපසල්ට වතුරට ද මුොත්තක් වෙෙන් වෙන්න න ඇයිඒ ඒ දෙකම ද්‍රවීය ඒද සංගටක එකට මිස්්‍ර වෙනවා. නමුත් මේදක අමිස්්‍ර ද්‍රාවන දෙකක්. ඒනං එකනක මිශ්‍ර නොවීම සහ ගනත්ව වෙනස පොයින්ට් දෙකේ එකයි. පොල්තල් ජලය මත පාවින්නත් ඔය හේතු දෙක නිසා. පොල්තෙල් ගනත්වේ අඩුයි ජලයට වඩා ඒ දෙකකට මිස්්‍ර වෙන්න. ඔහු ලමයි ඒ දෙක එකට මිස්්‍ර වෙන්න. අපි දැ මේ පලස්්නේ අවසන් කලා අපි දැන් යනවා. ප්‍රශ්න පත්ත්‍රයේ රසන ප්‍රශ්න පත්‍රයේ බෞ්ක විද්‍යා ප්‍රශතිය ඉතාම වැදගත් හත්වනි ප්‍රශ්නේ ඉතාම වැදගත්. අවන් හැම දෙයක්ම කතා කරන්න ඉතාම වැදගස් කියලා ඇයිඒ ගනගන්න ළමයකුට අධ්‍යාපන කරුණු තරම් වැදගත් දේවල් සමතීරවන් නෑ ඕගලන්ට සාාර්ථක ජීවිතයක් සඳහා අවස් පලවෙනි දේ තමයි හොඳ දැනුම් සම්බාරයක් තිබීම මේ දැනුම අවස්්‍ය වෙන්න මොකොටද. සල්ලි හම්බ කරන්න නෙමින්. සාර්ථක ජීවිතයෙක්ට. හොඳ විවාහ වනාන පස්ස හොඳ පවුල් ජීවිතයක් ගත කරන්න. යාලු මිත්‍රය කවදාවත් අරහණු වීතියාගන්න. තමන්ගේ දරුවන්ට ආදරයෙන් සලකන්න. එවගේ තමන්ගේ දෙමෝපියන්ට ආදරයෙන් සලකාන්න කකුළ දන්න ඕකුල්න් මීතත්තට ගේෙන් ුච්චර අම්මල තාත්තල ඩුක්වින්නද. මේ ඔක්කොම අපිට ලැබෙන්නේ ඉගෙනුම් පලය තුළ හරියට ඉගෙනගත්තොට. අද සමාජයේ දරුවන් ඉගෙනගන්නකොට ආත්මාර්ථ කාමිත්වය ළමයින්ට කාවාදිනවා ඒක දෙන්න දෙමෝපියෝ. අන්න ඒ නිසා අන්තිමට ඒකට ප්‍රශ්නය ඇතිවෙන්න දෙමෝපියන්ට. ළමයි හැමතිස්තම පුළුල්ලුව සහෝදරත්වයෙන් හැම දෙයක් නිසාම් බලන්න මට ගොඩක් කතා කරන්න උපදෙස් දෙන්න බැහැ වෙලාව නෑ හත්වෙන් ප්‍රශ්නය දෙස බලන්න. හොඳ ප්‍රශ්නයක්. හතවනි ප්‍රශ්නය ඒ කොටස. පිසාහ කිව්වලින් පෙන්වා ඇත්තේ ඉදිනදා කතේතුවලදි උපයෝගි වන උපකරණ දෙකකි. හොඳදට බලන් බලපු ගම ළමයන්න මතක්වඩ ඕනි මේ උපකරන්න. අපි බලමු පිසාහ කිව් දෙකේටම තුම්පගේ සේෂත්‍ර තියෙනවා එන්නෙස් නෝට් සව් උත්තරදරවය දක්ෂිණ දැවේ. ඒවගේම පීවල බාහිර විදුලි සැපයවීමක් නෑ කිව්වල විදුි සැපවුමක් තියෙනවා. දෙකේම තුුම්භක ශේෂස්ත්‍රයට සමාන්තන දඟර තියනවා. ඒ එක්කම පීව කිව්වල දඟරය කැරැකෙනකොට ඇතිල්ලන පැලිවලලු දෙකක් තියනවා. පැලිවලලු දෙකක්. එවගේ පී සහ කිව්වල වෙනවනම ඇතුල්ලුම් බිලි දෙකක් තියෙනවා Q1 Q2 කියලා. දැම් මතක් වෙන්න චුම්බ සත්‍රක ඩඟරය චලිත කළොත් විදුලිය හටගන්න. විස්තරය විිද්දු ජනකය ඩයිනමෝව. චුම්බග සේෂස්ත්‍රේක දඟරයක් තියලා. ධාරාවක් යව්වුවත් දඟරය තම අක්ෂී වටා බ්‍රමණය වෙනු. මතක් කරගන්න මෝටරය. මෝටර වර්ග දෙකක් තියෙනවා සරලධාරා ප්‍ර්‍යර්ථදාාරා. අන මෝටරේ කරගවෙනකොට යන්න දාරාව අනුව. දැන් ලිදර දාන මෝටරේ ඒ.. මෝරය පත්‍යාට ධාරා මෝටරයක් වාහනයක ස්ටාට මෝටරේ. ඇනමු මෝටරේ. සරල ධාරා මෝටරයක් ඒක කැරකින්නේ බැටට්‍රියෙන් කරන්ටක ගිල්. ඇබැයි ඒ බැට්‍රියෙන් යන කරන්ටක ස්ාත් කරන්න මොහොති. ඉතාම ප්‍රබල ලෙස වැඩිකරගන්න උපක්‍රමය තියෙනවා විශේෂ ට්‍රන් පරිනාමකයක්. මේ බාහනවෙලතියන. දඟට දෙක්ත් දෙැපත්තට තොපු අප ඒ පිළිබඳ දැ කතා කරන්න ගියත් වෙලාව මත්වෙනවා PQ හඳුන්වන්න. ඩයිනමෝව විිදදු ජනකය දෙකින් එකක් දෙකව ලිව්වත් කමක් නෑ. සරල දාලා මෝටරය මෝටරයකි වවල් ලකුණු හබවෙයි. ඉහත පීවලින් විිද්දුශක්තිය නිපදවයි. විදදුුශක්තිය නිපදී ැකි වෙනත් උපකරණයක් නම් කරන්න. ළමයි විද්‍යුත්් ශක්තිය නිපදවී හැකි උපකරණයක් නැහන් උපකරණයට අපට විදුලිය නිපදවන්න පුළුවන් ක්‍රම තුනක් තියෙනවා. පළවිනිියක විද්‍ය චුම්බක ප්‍රේරණය. ඒක යන්න සුම්භග සේත්‍ර දඟරයක් කරකවෙලා නත්තන් චුම්බග චුම්බග සේෂත්‍රක දඟරයක් කරකරනවා. එම නත්තන් ඩඟරය නිසලව තේර චුම්භකය කරකෝ ලත් පුළුවන් යිකල් ඩයි නොමුවවේ එහෙම. ඊලඟට ස්තිති විද්‍යතය පිරිම ඇදලා ගන්න පුරුවන්. දන් අප දන්න පොටෝබි මේසි එක ස් විද මූල ධර්ම ක්‍රාකරට අනිත්තක තමයි රසානික ප්‍රතික්‍රාවලින් හෝමාරුවන ඉලෙක්ටෝන පරිපත්තයෙන් එලියට ගන්න. ඒකට අපි කියන කෝස කියලා. එතකොට උපකරණය ඇව්වාහම ස්තිති විද්‍යතය ලියන්ට බෑයක මෙතත් දෙකක්. ස්තති විද්තය විදදුලිය නිපදන උප කර හදරන. ඒ අපට මතල් ියන්න පුලන් ඕනම ෝසයක් වියලු කෝෂය ඩැනියල් කෝසය, ලෙක්් ලාන්ස් කෝය නයිෆ් ෝසය ලෙඩ්දම් ලෑකුමිලේටරය කා බැත්ත්‍රිය ඕනුම සල්ල එකක් ලියන්න ලකුණු හම්බවී. කෝසය තමයි උපකරණය අන්ඩලයින් කරගල්. හොඳට මතකතියාගන්න මේ දරුවන්ට ආදරම් මංකයන්නේ අප කොච්චට දනගත්තත්. සමන්ගේ රිසල්ට කවුල්ලවෙන්නේ ඇයි. ඒ සංඛියාව අඩුවන්නේ ඇයි පති සයන්සලට ඒකක් ගන්න. අවශ්‍ය දේ තමයි කියවන කොට ප්‍රශ්නය වැදගත් දේවල් උක්ට කරලා මනසේ සටහන් කරගන්න එක. ඊළඟට බලන්න පීවලින් උපරිම ධාරාවක් ප්‍රේරණය වන්නේ දඟරය අංසක කීයක් කැර කෙනවිටද. දැම් බලන්න. මෙහෙම චුම්බග සේස්ත්‍රය තියනවා. මේ දඟරය මේකන සමාන්තරව තියන මුොහෝද. ධාරාවක් පේරනය වෙන්න. ඇයි මේ බලය මෙහෙමම තියනවා. මේක ද කැර කෙන්න්න ගරංගන්නවා. මේක කැර කනකොට තම අක්ෂය වටා අපි දන්නවා දඟරේ විබෝ අන්තරයක් කතගන්නවා බිදුවේ ඉදලා මේක වැඩි වෙනවා මේ ධරාව මෙහම යබි මෙච් ප්‍රස්ථාරය අලින් එන උපරිම ධාරාව කියන්න මේ බෝල්තේ්ක වැඩි මේක. එන මෙහම වෙන්නේ දඟරය අන්සක අනුවක් ග හාම. මෙහම ආහම දාරාව සුන්න වෙන අොමහොතක. ආයි මෙතන් ආ දිසාාව වෙනස් වෙනවා. ඒනම් දගරය අන්සක තුන්සේ හටක් කැරකු හම. චක්්‍රයක්. ධාරම ඉනිසා දෙවරක් මාරුවෙනවා. එඒ උපඩිම ධාරාවක් ත්‍රේරණය වෙන්න දඟරය අන්සික අනුවක් කැරකු නොහම. එනට යි සාමාන්‍යලම විදුලි බලාගාරවල දඟර තත්පරයකට වට පණහක් කරකෙනවා. ඒනිසා තත්පරයකට ට පනහක් ඇහට අල්ගන්න බෑ. අපි දන්නවා තප්පයේකට අපට දර්සනයයක් දකර තාවකත් දකින්න කාලයක් ෝල් තපපරයෙන් දහයි එකක් පනහක් කියන්නේ පනහයිග එකක් දහන්කටන ගොඩක් පොඩිඉනිසාේ ගෙදර බල්බගක් සූත්‍රිකා පාහත් තිහා බැලුවත්තට ගෙදරට එන විදුලිය සංක්‍යාතය හර් පණහයි. හර්් පනහියි කියන්නේ මේ දගරී බ්‍රමණය තපපරයකට වට පණහයි. විබෝන්තනයේ බෝල් දෙසිය තියයට මස්සලා ගෙදරට තිෙන්නේ. එන්දම හර්ට් පනහ කියන්නේ. ඟරය කැර කෙන වේගේ. අපි බලමු පීවලින් උපරිම දාරාවන්ස ගනුව. ඉහත පීවල ප්‍රේරිිච දාරාවේ දිසාව ස්වා ගැනීමට යොදාගත්කි නියමය නම් කරන්න. කදනීම. ෆ්ලමිංගේ සුරත් එමනත්න් දකුණත් නියමින් මෙන්න දකුණවාත. මේක මැදැෑගිල්ල මේ දමරගිල්ල ගරිිවල්ට ගාව ඇගිල්ල දෙක්කල ඩ මේ බලාගනන්ෙ ලබි හෙම දික් කරන්න මේ ඇගිල් මහපට ඇිල්ල මේක ගිප් එක මේකන්තම අප හැම දේම කරන්නේ. මේ ඇගිල්ල නත්තන් අපිට අකුරුලියන්න බෑ කාගවත් කනකරකුවන්ඩ බෑ මේ හැමකටම මහපටගිල් ඕනෙ මේ තමයි මොහකටවත්ද දක් නැතියක මේක ගන්න සුල්ු ඇගිල්ල සුලැගිල්ල මේ මෙහිම කරන්න පුළුවන්. හො වන්න. අවිම් බලමු මේ අතේ මේ ඇගිලි තුන ලම්භගවතියාගන්නවා මොගදද දමරගිල්ල සරි මහපනැගිල්ල නැදැගිල්ල දමරගිල්. මොනාද ඩයිනමෝක දන්නේ. දෛන මෝක දන්න මනාද කරග පැත්ත දන්නවා අපි කරගවල් චුම්බගේ සේස්ත්‍රය දන්නවා. අපි මේදකට අපි දන්න දෙකට මේ ඇගික දික්කර ගත්තා මේ කරන්න මොන පැත්තරද අන්නන්නේ ඒ පත්තර දාාරාවට අපි චුම්බගේ සේස්ත්‍රය හම ඟරය කැරගේ නිස්සරහරණන් ධාරාවයන්න උඩුට තිේදියක ඔච්චරයි. එතකොට මොන අප අහන්නේ නියමය නම් කරන්න විස්තර කරන්න මේ ප්‍රලෙමින්න්ගේ දුණත් නියමය. දකුණු අේ මැදැංගිල්ල මහපටැංගිල්ල, දඹරගිල්ල ලම්බක තබාගෙන්. දඹරගිල්ල චුම්භ කශේස්ත්‍රයටත්, මහපටඇංගිල්ල චලිත දිසාාවටත් හරවාගත්විට අපේ මැදෑන්ගිල්ල ධාරාවී දිසාාවට හැරී පෞව්ති. මෝටර මොකත්ත. අපි දන්න ඇත්ති. මූටරේ කැරගෙන්න්නේ මුුණු පැත්තට. අපි ධාරාව දන්නවා ඒවගේම චුම්භ කෙසේස්තය දන්නවා අපි දන්න ඇත්තේ. ඒම් ෝර්ටද මේ ඇගිලිතුන ලම්බකව තියාගෙන මෙයාව ධාරාව පැත්තට මොව චුම්භ කි සේෂස්තේ පැත්තට ඒනම් මහට ඇගිල්ල හැරෙන පැත්තට මෝටද කැර කැවුණ කැවි. මේක ගන්ධනකුට අපේ ළමයි උහවේනි කන් නිජමතය හනින්නෝ. මේක ගෙදර ගිහිල්ලවත් අම්ම එකවත් මේ ෆලමින්ගේමත් දකුණත් නියමය ගැන කතා කරලා අම්ම මේ මොකක්ද මේ කියල කරන්්ඩුවු. ලමෙට ඒල්වල් පන්තියත් වැඩ සාර්ථක වෙන්න නන් ික් ප්‍රක්ටිකල් පන්තිකාමලයක ටෂන් පන්ති මේම හිතන්න වෙලා නෑන එකක් කියල කපට පටපට පට ාගෙන කියවෝගෙන න දම් ම දැම් බලන්නපු ඕගලන්න මේ එකක් තේරුම් ගරගන්න පුළුවන්ද බෑ නැවත මන්න මේකතමයි ලප්පේ අධ්‍යාපන ක්‍රමික සාර්ථක නදමන් න්න ඕගල්ලන්නට පුළුවන් මේකටම් බීඩියෝක කීපෙසරයක් බලලා ම ැරේ බල්ල තේරුම් ගන්න එහමනල් ළමයි අපි ඒ ගැන කතා කළ ඉහත පීවලින් විදුලි බලාගාරවල නිපදවුණු විදදු ජාමක බලය වැදිි කිීමටත් අඩුකිරීමටත් කළ හැකිය. මේ විදුලි බලය වැඩි අඩු කරන්න පුළුවන් එම උපාන්ගේය නම් කරන්න පොදුවේ පරිනාමක වර්ග දෙකයි අධිකර අවකර ජාලක පද්ධතිවල සිට නිවසට පැමිණෙන එම විභවේ අගේ කොපමනද. විභවය අගේ බෝල් දෙසය තිහයි සංඛ්‍යාතය හර්ට්ස් පණයි. දෙකම ලියන්න විිබවේ වෝල් දෙසය තිහයි සංක්‍යාතය හටස් පණයි. අන්තිම එක ඔබ හයට පිළිතුරු දුන් පිළිතුරේදී කාලය සමඟ ඉක්මන් ගෙවී යන්නේ කිව් උපාන්ගේ කවර ඉංදීසි අකුරෙන් සඳහන් කොරසර. හොඳ ප්‍රශ්නයක්. මෝටරේ ද බලන්න මෝටරය තියෙනවලමයි අර පැලි වලුවල ඇතිල්ලේ ඇතිල්ි යන ඇතිල්ලි දෙකක්. අපිවැදග බ්‍රසර්ස් කියලා. මේ ප්‍රස්තමයි ඇතිල්ල ඇතිල් ලැගෙවල්ති. අන්ඳමන මෝටරය ගැහුවහම චස්තස්ගානව ස්ටර්්ටෙන්න්න. උත්සකන දුවන මෝටරේ ගලොවලා මෝට හන මිනිියෙක් ලගෙන ඌහ හිමින් සටේ ගලෝල පැය දෙකක් විතරීම ඉන්න මහත්තයා කියලා ඊට පස්සේ බැලුවන් බ්‍රස්් දෙක මාරු කොල්ලා ලොකු ගාක් ගන්න ගලොෝ ගොල්ලන්න පුලො ්‍රස් දෙක මාර කර ගන ගෙදර ඒ බ්‍රස්් දෙක් ඒ නම්බරක දුන්නහම මෝටරේ. අපිට කඩෙන් ගන්න පුළුවන්. හරිම සිම්පල් සයින්ස් කලාට ඒ නොලෙජ්ක ප්‍රක්ටිකලි තියාගන්න හරිම වටිනෝ. ඒවනං අපි පළවෙනි කොටස ඒ කොටස හත්තනි ප්‍රශ්නය කලා අතවැනි ප්‍රශ්නේ හත්තනි ප්‍රශ්නය බී කොටසත දම්මන් යන්ඩ යන්නේ. ඉතාම ප්‍රධ ප්‍රශ්නයක්. අපි බලමු බී කොටසේ බලන්නේ මීට හාත් ප්‍රසින් වෙනස් යුනුට්ට එකක්. මේ ප්‍රශ්නය ළමයි කවදාවත්. ජීව රසායන බෞටකි ඒබී වලට කඩලා. හොන්ට වැදගත් ඒකක තමයි අහන්නේ. මම මේ අවුරුද්දේ එනවා කියලා හිතන ඒකක තමයි ම මේ දාලාතියෙන් සමහරවිට ඕගොලු දන්නවා හයුනිදවග ගේ විවාාග ප්‍ර් පත්තය තියන මේ ප්‍රසිද්ධය යන මේ පේපදක සමහට පස්ට පත් රහඳපුුවගත්ක දකින්න පුළුවන් ඇදකොඩ අපි බලමු මේ ප්‍රශ්නේ බී කොටස්ස මොකක්ද විද චුම්ඹග වන්නාවලියයේ. තරංගවලින් තෝරාගත් තරංග හයක් ඒ සිට එ දක්වා දී ඇද සුද්්‍ර තරංග එක්ස් කිරන දෘෂ්්‍ය තරංග ගැමාකිරන පාරජම්බුල කිරන අදෝ රක්ත කිරෙන. ඌලු දන්න විද්‍ය චුම්ඹග වරණාවලියේ තරංග සක්ති හතක්ටීනවා මේ හත දාලාතින කලවංගල්ලා ඉත තරංග සංක්‍යාතයේ අඩුමයකෙෙන් පටන්ගෙන ක්‍රමයෙන් වැඩිවන අයුරින් සකස් කරන්න අදදාල ඉන්දීසි හුර දාගත්. මහරවු මෙන්නක බල්ල මේ සුද්ධ තරංගා ඒක තමයි ඒ කොතනද එක්ස්කිරණා ඒ දෙකද කොහද ඔහොම කරන්න එපා. අන්න මෝඩය මෝඩය නොවී බුද්ධිමත්ව ගෙනගත්ත දරවා දන්නවා විද්දු්ටුම් භගර බරණාවලිය සංක්‍යයාතය වැඩිමකේ ඉනං අඩුවරකට හෝ අඩු මේකේ දම් වැඩියට. සංක්‍යයාතය වැඩිම තරන්ගේ මොකදද ගමාකිර. තමයි ඉතාම වේගයෙන් යද ගනකම් කොම්ක්‍රීට්තුලින් යන්නේ තාම වේගවත් ඊළඟට එක් කිරණ එ කින ඊළඟට පාර ජම්බුල අල්තවායිලට් පාර ජම්බුල පාර ජම්බුල යවී කිරණ ඊට පස්ස තියෙන්නේ දෘෂ්‍ය බිසිබල් දෂ්්‍ය කිරණ සුදවාලෝකය මේ සුදවා ලෝකයේ ජම්බුල වන්නේයට පාර ජම්බුල ජම්බුලට කලින් ඊ මෙතන තියෙනවා දෂසයකට පස්සේ අදෝරක්ත කිරන අදෝරක්ත ඉාරෙ අදෝරක්ත මෙතන අපි දන්නවා ඊළඟට තියෙන තරංගවර්ගය සුත්‍ර තරංග, මයිකෝවව්ස් සුද්‍ර තරංග. ඊළඟට තියන්නේ දේඩියෝ තරග. මේ තරංග මං මේ ලිව්වේ කොහොමද සංක්‍යාතය අනුව. මෙන්න මේක ගැන සල කලාා. මෙ මේක වැඩි වෙනවා කියලා. ලැම්දා ගැන සැලකූත් තරංගයාමේ අනුවාත කම්පන දෙකත් දුර. තරංගාමය මෙහෙට වැඩි වෙනවා. සංක්‍යාතය අඩ වෙන. විභාගට ඇහු තරංගායාමය වැඩිමකෙන් පටන් අරංකකිල් මේ පැත්තට එ දෝන. එනිසා. විසි දරුවකුටට විසය නීතිය අවබෝධය තර්කයමිසර් වෙන දෙයක් ප්‍රශ්න දිහා බලලා මේ ප්‍රශ්නය විභාගටඒ කියලා මතකතියන් යනවන මෝඩි. මෝස්තරය සහ ප්‍රශ්නයට තමන් ඇතුල්වන ආකාරය විසය කරුණු ග්‍රහණය කරන ආකාරය ඒ දේවල් තමයි ඕගොල්ලු සලකා බලන්න ඕනේ. දැන් අපි බලමු ඒෙත තරංග සංඛ්‍යාතය අඩුම එකෙන් පටන්ගෙන. ඒනම් අඩුම එක කවුද අඩුම අඩුම එක ඇවිල්ලා සුද්‍ර තරග සංක්‍යාතය අඩුමික එඒ සුද්්‍ර තරංගොල ඉන්ද්‍රසියකුර මොකක්ද සුද්්‍ර තරංගල ඉංන්දීසියකර ඒ ඒ තමයි අඩුමක. ඒවලට වඩා වැඩි සුද්්‍ර තරගල අඩුය වැඩි අධෝරක්ට ඊළඟට එන්නේ. සුද්‍රට පස්සති න අදව රක්ට F. ඊළඟට දෙන්න අදෝරක්තවලට පස්සේ දෂ්‍ය තරංග බලන්න අදෝරක්තවට පස්සේ එන්න දෘෂ්‍ය තරංග ස. සීවලට පස්ස එන්න කවුද. සීවලට පස්සේ අපිට එන්නේ ඊ. ඊ කියන්නේ කවුද පාරජම්බුල අල්ටවායිල්. ඊවලට පස්සේ එන්න කවුද වැඩි ඊවලට පස්සේ B.බී කියන්න කවුද එක් කිරණ. අවසාන අපට එනවා. ග ගැමාකිරන ඉන්න කොතනද ගැමාකිරන ඉන්න කොතනද ඒවල පොඩ්ඩක් අපි පුඩ්ඩක් බලමු මෙතන තරංග සංක්‍යාතය අඩුම එකෙන් පටන්ගෙන. එවට අඩ්ඩුම සංක්‍යාතය තියෙන්නේ සුද්ධ තරංගවල. හරි ගැමාකිරණ තමයි වැඩි මේ ගැමාකිරන ඩී. ඒන මෙන්න මේ සැකසුම ලියගන්න. ඇ ලයාාගන්න හැම දරුවක්ම මෙහි මිස්සෙල ලියාගන්න. මේ තරංගවල ලක්ෂණ ගුණන ඔක්කෝ ොගල ගලුවරු ලස්සටු ගදල තියෙන. එන් අවුලක් නෑ අපි බලමුදැන් ඉක් මංකල්ල ඉත තරංග ආකාරවලින් මිනිසාට වදාාත් ප්‍රයෝජනුවත් තරංග ආකාරය කොමන් අන්න වැදගල්. ඌගුලු කල්පනා කරයි මේ තරංගවල අපට එක්ස්ක්‍රේ ගන්න පුළුවන් සමහර කියයි අපිට ගිලිකාවල්ට පහර දෙනවා ගමාකිරන්න සමහරයට කියයි රිමර්ඩ් කොන්ට්‍රෝල්ලට ගන්න පුළුවන් කළුවරේ ෆොටෝ ගන්න පුළුවන් මහර කළුවරේ තරංගවලින් දැම් පුළුවන් හදලතියනවා ප්‍රිස්්ම දෙනති බයිනකුල අදෝරක්තරේස් ලින් ක්‍රියාකෙන් ඒවගේ අදෝරක්ට කැමරා හැමතනම තියෙනවා පැහට හොරුවල්ලන් ඒ වහිතයි නෑැ. මේ තරංගවලින් මිනිසාට වැදගත් මේ එකක්වත් නෙමේ. අපි දන්නවා ආහාර දාමවල මුල්පුරුක, මුළු ජීවයම පැවත්මට අවශ්‍ය ප්‍රභාසංශලේෂන ක්‍රියාව, අපි අපිට මෙචන කතා කරන්න සැක්ටියය ලබාදන ක්‍රියාවට දායකත්වය සපයන්නේ දෂ්‍ය ආලෝකය, සුදුවාලෝකය අන්න ඒක තමයි වැදගත්. තව තව මේ හැම තරංගේයකම පාසිතීනම්. මේකෙන් තියෙන වාසය දන් සමහල් මයි කියන්න ලන් සුද්ධ තරංග කියලා මොබයිල් ෆෝන් ො දම් මේ අපිටෆෝන් පාච්චි කරම් පුලුවන් ස්මර්ට් ෆෝන් මේ වගේ සන්නවේදන බදවලට අපට සුද්ධ තරංග පාච්චි කරන නමුත් ඒකන මෙයි වඩාම වදගත් තරග ප්‍රභහසන්ස් ලේසිෙන් දායකත්තය ස සුදවාලෝකයේ සුද්ධ තරංග. අපෙන් ඊළඟ දහන දොනි තරංග සහ ඒ තරංග අතර ඇති වෙනස් කම් දෙකක් ඉන්න දොනි තරග කියන්නේ සබ්ද තරංග ඒ කියන්නේ විද්‍යුච්චුම්මක තරංග. එලෝට අපි කියන්නේ දොනි තරංග ගමන් කිරීමට මාධ්‍යයක් අවස්්‍යයි නමුත් ඒ තරංග මාධ්‍යයක් අවසන මාධ්‍ය තුළුත්‍යයන විද්‍යච්චුම්මග තරංග නැතිවත්වයන. නත් දොනි තරංගවලට මාධ්‍යයක් අවශ්‍යයි. දෙමන එක දොනි තරංගවල වාතය ප්‍රවේගය ඉතා අඩුයි තත්වනයටමීට තුන් සේතිෂ්පායි. නමුත් ඒ තරංගවල ප්‍රවේ වාතය තුළ ත් ප්‍රේට මීටර් තුන වැඩිකිරීම දහයියට. එනම් ප්‍රවේග ලියන්න පුළුවන් තුන වැඩි කිරීම දහයි අයටට විද්්‍යුච්චුම්ග තරංගවල එමස්ත්‍රිනේක නමුත් අපි දොනි තරංගවල ප්‍රවේගය තුන් සියතිස් පහයි එමස්ත්‍රිනයක ඉතාම අඩුයි. අවසාන කොටස අපට ගොඩාක් විස්තර කරන්න මට වෙලාක් නැහ ළමයි අවසාන තරවෙෙනනි කොටස ඉහත දැක්වන තරංග අතුරෙන් පහත්සඳන එක්කෙ ක්‍රියාවන් සඳහා ොදාගන්නා තරංග වර්ගයට අදාළ ඉංග්‍රීසි අකුර සඳහන් කරන්න ඉංග්‍රිසි අකුට. පිළිකා සයිල විනාස කරන්න වැඩියම්ම භාවිත කරන්නේ සයටසී යම්ම ගැමාකිරෙන ගැමාකිරෙන. ඒ ගැමාකිරන සල්ලයාාගාරවල විිශබීජනසන්න භාවිතක අනවස්ථාතිීව දුරස්ත පාලකවල ක්‍රියාකාරිත්වය. දුරස්ථ පාලකවල ක්‍රියාකාරිත්්‍යයට චිකන අදෝරක්ත කිරන. අරි ගැම එතකොට එවකුට දාන්න සනිවේදන කටයුතු සඳහා. බහුලෝම භාවිතා කරන්න දෘෂෂ තරංග දත රි සුද්‍ර තරංග මයිකෝවව් සුද්‍ර තරංග සිම්පල් ඒ අකුට දාන්න තවකාරයන්තීෙන ව්‍යාජ මුදල් නෝට්ටු හඳුනගන්න භාවිත කරන්නේ පාරජම්බුල කිරන අල්තවායිලඒ වගේම පාරජම්බුල කිරණ හමට වැටු නහම විිටමින් ඩී නිපද වෙනවා සුළු ප්‍රමාණයක් නමුත් ඇහට වැටනුත් වැඩිපුර ඇහේ සුද ඇති වෙනවා. හමට වැටනුත් වැඩිපුර හමේ පිළිකා ඇති වෙනවා. එහෙම නං අපි දැන් චරසනා ප්‍රශ්න පත්තරේ මිස්්‍ර ප්‍රශ්නතුන. ජීවවිද්‍යාව A.AB. ්‍රසාන විද්‍යාව ABC.AB. බෞතික විද්‍යාව A.AB කතා කළා අපට දැන් අටනමයේ ප්‍රශ්න තියෙනවා අට ප්‍රශ්නය තියෙන්නේ කොහොමද ජීවවිද්‍යාව බෞටික විද්‍යාව නමේ ප්‍රශ්නේ ්‍රසාන විද්‍යාව බෞ්ි විද්‍යා. ඒදක මං අනිත් දවශයාවවසන්කරනවා එතකොට ඔගුල්න්ට විස විද්‍යේශය සම්පූර්ණ වෙන අනුමාන ප්‍රශ්නපත්‍රත් ස සාකත්සා කළන්න ලැබුණ මේ ප්‍රශ්න පත්‍රයේ තාම වටිනව ඔගුලගේ යාළුවන්ට දන්නයට මේක ගැන දැනුවත් කරන්න ඔගලඟහි කමන් සෙම දානවනම් මටකක් වටිනවා අඩුපාුතිව නම් දුරුවලකංක්‍යයන්න සේෆාස් පඩිසේ හොඳනෑයම කියන්න ඇත් හොඳනම් අඩුපාඩු කියන්. හො ඔගල සිල් දෙනාටම සුබ දිනයක් අයිබෝවන්.